Perpetual Treasury සමාගමෙන් මන්ත්‍රීවරුන් මුදල් ගත් බවට පළවන වාර්තා පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතින්ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. බැඳුම් කර වාර්තාවලට ඇතුළත් වූ සියලුම ආධාර ලිපි ලේඛන සියල්ල මා වෙත කඩනමින් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු දිවෙනේ පැන්නේ විගසම නීතිපතිගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාළ සියලු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබුණ ඇත. මුදල් ලබාගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැබස්තුවක් නොපවතින බවට ඊට වගකීතු සියලු අංශ විසින් මා දැනුවත් කර ඇත. ඊයේ සිට සමහර මන්ත්‍රීවරුන් දිවුරුම් පැස්සන් දීමටත් සමහර මන්ත්‍රීවරුන් මාධ්‍ය හරහා ගොස් මුදල් ලබා ගන්නට සහතික කිරීමටත් සහතික කිරීමත් අනවශ්‍ය හා සාවද්‍ය ක්‍රියාවක් ලෙසට විශාල ජනමතයක් අද රටේ ගොඩනැගීමෙන් පවතී. කවුරුන් මොනවා කීවත් අප අවනයත්වයේ අපේ හර්දසාක්ෂියට පමණි. බැඳුම් කර විමර්ශනවලදී මෙවැනි සිද්ධීන් වාර්තා වුවත් අවශ්‍ය පියවරු වහාම ගන්නා බවට පොලිසිය අපට දන්වා ඇත. එම නිසා මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියාත්මක ලෙස සියලුම පාර්ශ්වවලටත් මාධ්‍යයටත් මම ආයෝජනා කරමි. ඇලෝසියස්ගේ ගිණුමින් එක්පත් 166ක් හුවමාරු වී තිබෙනවා කියලා. එතකොට ඒකත් දැන් ඒතොරේ චෙක්පත් ලැබුණේ කාටද? C1-349 දක්වා වාර්තා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ කවදාද? ජනාධිපති ලේකම්වරයා මේ පාර්ලිමේන්තුවට කැඳවන්න. කැඳවලා මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් දෙන්න. මේ වාර්තා මොනවද? වාර්තාවට ඇති වී තිබෙන තත්ත්වය කුමක්ද? යවලා තියෙන්නේ කුමක්ද? නීතිපතිවරයාගේ නිර්දේශ කවරේද කියන එක පිළිබඳව අපිට ජනාධිපති ලේකම්වරයාත් එක්ක මේක සාකච්ඡා කිරීම සඳහා ඔබතුමා නිලධාරීන් කැඳවන්න කියන යෝජනාව මගේ තිර බොහොම ස්තුතියි. මම පුජ්‍යලික විශ්වාස කරන්නේ එයා එතුමා කැමැත්තෙන් මොකක් හරි හංගගෙන ඉන්නවා කියලා. මම බලන්න අවස්ථාවක් ගන්න පුළුවන් වේද කියලා. මගේ සුතුකම විශේෂයෙන් මන්ත්‍රීවරුන්ගේ ආත්ම ගරුත්වයට හරි වෙන දෙයක් සිදු වෙනවා නම් ඒක හොඳ නෑ කියලා මම ඒ වගකීමම බාර ගන්නවා. ඔබතුමා කියනවා හැම වාර්තාවක් නෑ කියලා. හැබැයි ගරු කතානායකතුමනි දැන් ජනතාවට තේරෙන්නේ නෑ කාව පිළියර ගන්නද කියලා. මේ වාර්තාව සභාවට ගෙන්න ගන්න මොකද මේ පෞගිය වෙලා ටිකේ වෙච්ච ඩැමේජ් එක මන්ත්‍රීවරු සියලු දෙනාටම වුණා. අපිට ලොකුම සැකය තියෙන්නේ මේක වැඩිපුර ඉන්නේ ඒකාබද්ධ කට්ටිය කියලා. ඒක තමයි මේ ප්‍රශ්නේ. ඉතින් මේ පරීක්ෂණ ඉවර කරලා තියෙනවා නම් ඒව හංගන් ඉන්න නැතුව එයාට විරුද්ධව නඩු දාන්න කියලා ඉවරලා අපි ඉල්ලීමක් කරනවා. මොකද ඒ නඩු දාලා ඒ වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන. ඒකට තමයි මේ ආණ්ඩුව ආවේ. ඒ නිසා පහුගිය ආණ්ඩුව කාලේ වැරදි හොයන ගමන්ම මේ ආණ්ඩුව කාලේ කරලා තියෙන පරීක්ෂණ ඉවර කරලා තියෙන ඒවටත් දඬුවම් දීලා නඩු පවරලා දඬුවම් දීම අත්‍යවශ්‍ය වෙනවා. මහ බැංකු බැඳුම් කරවලින් සල්ලි ගත්ත 118 දෙනා කවුද? මේ ඒක තුල සමාජ මාධ්‍ය ජාල වක්කීම් විරහිතව හැසිරෙන නිසා මේ සිද්ධියට කිසිදු සම්බන්ධකමක් නැති මන්ත්‍රීවරු පිළිබඳවත් ජනතාව සැකයෙන් බලන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ 118 දෙනා හරි 18 දෙනා හරි 218 දෙනා හරි ඒ ගත්ත අයගේ නම් ටික එළියට දාන්න අත්‍යවශ්‍යයි. ඒක අපි කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා.